අම්මයි මයි ජොයින්ට එකකන්ටක් ආර්ථන ග්‍රාමි බැංකු දැම්මා. ඒ දැම්මේ ලස්ස දෙකින් විිනු පටන් ගත්ත. එයින්ගම දාලා තුන් අතර කතාවක් කෝමයි දා ලස්ස පනා කොර දැම්ම නායත්වෙලා ස්ථාර් තැම්පත දැම්ම ලස පනාගේ මාස ගානක් ඇතුළද අවුරුද්දක් ඇතුළද. එයින් ඒ ඇතුළද අවුරුද්දෙන් පොලියක් ස්ථාවර තැම්පත අවුරුද්දක් කල් ගෙවුණා. ස්ථාන ලස්සේ ගානේ පොලි හම්මුණා අපිට ස්ථාවර තැම්පති. අන්තිමේ අවුරුදු අවසානයේ සල්ලි ඉල්ලන ගන්ද ලස්ස දහයක් ඉල්ලනා ලස්ස දහය දෙන්න සල්ලි නෑ කියලා ලල්ලි ගිනිමෙ නෑ කියලා දෙන්න බෑ කිව්වා. එයින් තමයි ඒ සල්ලි හොයනකොට තමයි කළමනාකරතුම කිව්වේ මේ එයාට වේදන් වුණා ලස්ස පණ වේදන් කියලා තියෙන්නේ එයා ඒ නිසා දෙනකන් ඉන්න කියලා. එයින් ඒ එහෙම කිකිය එනා ඔෆිස් එකට ගියා සමපකාර ග්‍රාමීය බැංකුවේ ඔෆිස් එකට. ඔෆිස් එක ගන්ද ඒ කට්ටිය නිකන් නෝන්ඩි දිනා වුණා මේ ඒ කළමනාකරතුමත් එක්ක සම්බන්ධිලා මේ සල්ලි එයාට දුන්නා කියලා. ඒ කිසිම සම්බන්ධ නැතුන් ඒ අන්තිමේ ඒ සල්ලිත් ඒ කළම ඔෆිස් එකට ගියා දෙතුන් පාරක් ගියාට පස්සේ ඔක්කොම එහෙම කරා. අන්තිමේ කොමසාරිස්තුමා හම්බෙන්න ගියා බදුල්ලේ. කොමසාරිස්තුමා තමයි කිව්වේ මේ පොලිසියට පැමිණලා දාන්න කියලා. පොලිසිය පැමිණලා දාවෙන් තමයි මේ සල්ලි ගැන නඩුවක් යනවා දැන්. ඒකෙන් විමර්ශනය කියලා දැන් දෙන්නේ වන්දනාගතලා ඉන්නවා බැංකු කළමනාකරතුමා සහ මේ ලිපිකාරතුමා. ඒ සම්බන්ධ ඒ වුණාට මේ බැංකුවේ කිසිම සැන මේ කාටවත් සැනසීමක් නෙවෙයි වෙන්නේ. ඔක්කොම දුක තමයි තියෙන්නේ බැංකු ඩික්ලට කිසි දෙයක් අහුවිලා නැහැ. පූර්ව ෆෝන් සම්පූර්ණ නැහැ. ඒ ෆෝන් එකක්වත් සම්පූර්ණ නැහැ. ඒ සම්පූර්ණ නැති ෆෝන් වලට අස්සම් කරලා ඒ කට්ටිය සල්ලි දීලා දෙනවා මෙයාට. මං ගැන දුන්නාද නැද්ද කියලා මයෙන් අහලා නැහැ. මම රසපණ තිබ්බට මයෙන් ඒ කට්ටිය ලෝන් දෙනකොට මට දුන්නාද නැති කියලා කෝල් එකක් දීලා අහලා නැහැ. මේ ආගරත ගෑමි බැංකු අහලා නැහැ. ඔඩික් ලයිට් එක චෙක් කරලා නැහැ. මයෙන් කිසි දෙයක් අහුවේ නැහැ. නෑ අපි මේ සෑහෙන දුක් වෙන තමයි ජීවත් වෙන්නේ. අපි නොකරන දෙයක් නැහැ. ගස් මල් කපාගෙන ගම්මිස් කඩාගෙන කුඹුරු කොටාගෙන හරක් ගැට ගාගෙන අපි ජීවත් වෙනවා. අපි සල්ලි දුක් විඳිනවා. අපි සල්ලි එදා ඉඳන් අපි මානං හොව පැලේ ඉඳන් මේ දක්වාම අපි දන්න තාක් කල් ඉඳන් මේ මෙහෙම තමයි සල්ලි එවුවේ. නිකන් කොයින්වත් ආය කඩා වඩා ගතව නෙවෙයි. සම්පූර්ණ ගස් වල ඉල්ල අදත් ගස් වල ඉන්නේ. මං මේ සල්ලි ලස්ත වනා දැම්මේ නායත් විලා දැම්මේ ඉස්තර තමයි මගේ දරුව දෙන්න දෙන්නෙක් ඉන්නේ නෝනා ලෙඩෙන්. ආයක පැත්තක් පණ නැහැ. දෙම අපි දෙන්න වයසයි. ඒ නිසා මාසෙකට මට මේ ස්ථිර පඩියක් විදිහ තමයි මේක දාලා තිබ්බේ. යාට මම කෝල් කරලා කිව්වේ මේ හැමදාම කතා කරලා කිව්වේ මට මේ පඩිය විසින් මේ ලස්ස පණා එහෙම තියෙන්නේ. මම හැමදාම මේක ලස්ස පණා තියාගෙන ණය වෙලා ජීවත් වෙනවා. මගේ ළමයිට මම මොනවා වුණත් මාත් ගස් කරන යන මිනිස්සෙක්. මේ මොනවා හරි වුණොත් ළමයිට ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ දිකේ. දැන් ඒ බැංකුවේ මොකුත් කියන දෙනවා කියලා බැංකුවෙන් කියන්නේ නඩුවෙන් ගන්න කියලා. ඒ කට්ටිය කිව්වම කියන්නේ නඩුවෙන් ගන්න. නඩුවෙන් සල්ලි ගන්න බෑනේ. බැංකුවෙන් සල්ලි බැංකු දාතත් බැංකුවේ අපිට අනිවාර්යයෙන් මේ ලස්ස පණා දෙන්න. දැන් මට මේ ගන්න ලස්ස පණා ගන්න දැන් ඒක බැංකුවේ ස්ථාවර විශ්වාසය දාලා ඒ කට්ටිය ගණතුන කරලා මට ඒ සල්ලි වලින් ගන්න ආය සල්ලි වේදන් කොටලා දිනවා. ඒ ගැන දුකයි. ඉතින් අපි තව තවත් මාසිලා ඒ සල්ලි වේදන් කොට උසාවි ගන්න යන්න බෑ එහෙම. මට මගේ සල්ලි ටික තමයි ඕනේ වෙන්නේ. අමගේ නම කියන්න මුතුමණිකා. සම්පූර්ණම එච්.එම්. මුතුමණිකා. හරි වයස කීයද? 66. අපි මේ දුක් විඳලා තමයි මාත්‍යා මේ සල්ලි හම්බු කරුවේ. මේ දරුවන්ටවත් ඉස්සෙල්ලා ඉතින් මේ පොඩි එකනටවත් ඒක කොහොමද කියලා තමයි මේ ටික ටික දාලා තමයි ලස්ස දෙකක් මම දාගෙන හිටියේ මේ ලංකා බැංකුවේ. ඒ ලස්ස දෙක ඉතින් මේ ගමේ කට්ටිය ඉතින් ඔකේ දැන් අපේ නිලධාරිනේ ඔය හිටියේ ඉතින් ඒ කට්ටිය කිව්වට පස්සේ මම මේ බැංකුවට දැම්මයි ලස්ස දෙක. ඉතින් ලස්ස දෙක දැම්මා. ලස්ස දෙක දැම්මට පස්සේ එතන ඉඳන් මේ පුතා දාගෙන ගියා. ඉතින් 50ක් හරියනකන් දැම්මා. දැන් මේ පුතාගේ නෝනා ලෙඩෙන්නේ. ලෙඩෙන් පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි දෙන්නම වයසයි. මේ ඉදිරියට මේ සල්ලි ටිකක් ඉතින් මේ අදිසියක් වුණා ගණ්ඩ කොහොද කියලා තමයි මේ සල්ලි දැම්මේ. ඉතින් ඒක ගණ්ඩ ගියාම ගණ්ඩ නැහැනේ මහත්තයා. ඔව් නෑ කිව්වනේ. මෙයාගේ ගණ්ඩ ගියා පස්සේ මං කිව්වා මේකේ වැරදි කරගෙන යනවා සල්ලි ලස්ස දහයක් ඕනේ කියලා. එතකොට මේ කඩේ කියන බැංකුවේ සල්ලි නැහැ කියලා. බැංකුවේ සල්ලි නැහැ කිව්වා. මම බැංකුවේ මම ඉස්තර තමයි සල්ලි නැහැ කියලා. ඊට පස්සේ තමයි මේක හෙව්වේ. සල්ලි නැහැ කිව්වට පස්සේ තමයි හොයව්වේ. දැන් අපි ඉතින් අපි මේ දුක් විඳලා සල්ලි දන්නේ නැහැ. ඒ කඩේ ඒ බැංකුවෙන් ගහරි කොහෙන් ගහරි අපිට කිව්වේ නැහැ මේ සල්ලි මොකද උනේ කවුද ගත්තේ එහෙම දන්නේ නැහැ. මේවා මේ ළමයි පොඩි කාලේ ඉඳන් දුක් විඳලා තමයි අපි ජීවත් වුනේ. තවලන් ඇදගෙන උගස් යමරගෙන මාසෙ විදිහ නේ. තවමත් ඒ විදියයි ඉතින්. මේ වයස යනු කියලා වට නැහැ මහන්සි වෙනවා ඉතින්. මේ ඉන්නේ මගේ නෝනා. නෝනා ලෙඩ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. දැන් අතක් බෑ. එක පැත්තක් පණ නැහැ. කතා කරන්න බෑ. ඒ ඉදින් තමයි අපි මේ සල්ලි දුක් විඳලා හොයලා දාලා අපි ජීවත් වෙන මේ නෝනා ලෙඩෙන් දරුව දෙන්නගෙන තමයි සල්ලි හොය දැන් මේ. අත ලිගා දින්ද බෑ. Uber News Club News.